වශයෙන්ම පහුගගේ කාලය තුළ ලෝකේ අවධාන යොමී තිබුණේ යුක්්‍රයන් සහ රසියෙන් යුද්ධය පිළිබඳව පමණයි නමුත් ඊට වඩා ඉතාම බරපතල අන්තර්ජාතික වශයෙන් තත්ත්වයක් මුලු ලෝකේටම ඇතිවන බවක් පෙන්නුම් කරනවා පලස්තිීන් සහ ඉස්රයිල් ගැටුම. පලස්තිී නගමතිවරයා කියවා මේ සම්බන්ධයෙන් කිසිම දෙයක් මේ හමා සංවිධානය විසින් කනවලද ප්‍රහාරය පිළිබඳව තුමා දන්නේ නැහැ මේක හමා සංවිධානය විසින්ම කළ දෙයක් කියලා. ඒක පැත්තෙකින් හරියට බලපුහම මට පස්කුව එකේ වෙත්තව වැඩේ වගේ තමා මට. ඉති කෙසේ වෙතාත් ප්‍රධාන වශයෙන්ම මේ ප්‍රහාරය සිදුවෙලා රටවල් දෙක ගැටුම් ඇතිවීමත් සමගම. ඇතිවෙච්ච බරපතල්ම තත්ත්වය තමයි ලෝක බලවතුන් පස් දෙෙනෙක් එකට එකතු වෙලා. ය හතුරි සටක් යන්නත් කලින් පලස්තිීනයට උදව් කිරීමට එක්කීම සහ පලස්තිීනය සහයෝගයේ සඳහා විශේෂයම යුද නෞකාවක් එවීම. ලෝක බලවතුන්ගේ ප්‍රධාන වශයෙන්ම වගකීම වී යුත්තේ අද මේ රටේ ලෝක මූලික වශයෙන්ම යුද්ධය අවසන් කිරීමයි. පාප්වහන්සේ හමුවීමට මම වතිකානුවට ගිය වෙලාවේ දෙදස් දා හතේ, පාපහන්සේ මටකේපු දෙයක් තමයි. මගින් ඇහුව ප්‍රශ්නයක් ලෝකය පුරා ඇතිවන යුධතත්වයන් කොහොමද අපි නැති කරන්නේ කියලා. එවෙලාවේ මමඒකට මට දෙදදීම මේ ලොකු දිග උත්තරයක් මම උන්හන්සේ දිහැවල්ල හිනාමුණම පාපාන්සේ වචන දෙකතුුණකින් උත්තරයක් දුන්න පැදිලි ඒතමයි මේ යුද්ධවලට ප්‍රධානම හේතු අවුද නිස්පාදනය කරන සමාගං ආවුධ නිස්පාදරනය කරන සමාගම් මේ වගේ බරපතල දරුණු ආුද නිස්පාදනය කරනවානම්. ක කිසිම රටක් තුළ කැටුම් ඇැතිවෙන්නේ නැහැ කියන එක. අනි පැත්තෙන් ගත්තාහම ඉස්්‍රයිලයේ තත්ත්වය ඉස්්‍රයිලයේ ආර්ථික වශයෙන් තාක්ෂණික වශයෙන් සෑම් ශේෂත්‍රයකමයි යුදමය ශක්තිය ඒවගේම කෘෂිකමලන්තය සහනිකු ශාශ්‍රිය දියුණුව කටයුතුලින් එතාම ඉහෙල්ල දියුණක්ති වෙන රටක්. නමුත් අපි ගත්තොත් පලස්තිීනේ ඉතාම අසරන ජනතාවක්කින්නේ. පලස්ීන. ජනතාවන් රෝහලකට විශේෂෙන්ම පෙරේදා දුන්න පහරදීම අපි දැඩිසේ කණගාට වෙනවා වගේ බලවත්සේ ගැන අප්‍රසාධය පල කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුුණ ඉතිහාසය පුරාම පලස්තීන් ඉස්රයිල් ප්‍රශ්නේදී හිටියේ පලස්තීනය සමඟ අපි හිටියේ. ඒකනිසා පලස්තීනය අද අසරන්න ජනතාවට සිදුවීති වෙන ඒ බරපතල ඉතාමත්ම කනගාටුදා එක තත්ත්වය වලක්වාලීමට එක්සත්ජාතිීන්ගේ සංවිධානය මහලේකම්වරයා. ඒවගේ එක්සත්ජාතීන්ගේ ආරක්ෂක ලේකම් ව්ඩලය වහාම රැස්්‍යයතුයි. ඇයි මේ රැස්වෙන්නේ නැත්තේ මේවා පිටිපස්සේ ඉන්න ඔක්කුම ලෝක බලවතුන්. ඒක නිසා ලෝක බලවතුන් මේවා හසුරනවා. ඒ තත්වය උඩ තමයි මේ බයාන්නක තත්ත්වය ඇතිවෙලාතිවෙන්නේ. දැ මේක එක් පැත්තකෙන් ඉරාණය පැත්තරේ යයිද කියන්නත් බෑ එවැනි ලකුණු පාහල වෙලාති වෙනවා. අනි පැත්තෙන් චීනය සහ තයිවානය අතරේ ඇතිබෙන ගැටුම වේගෙන් වැඩුවමින් පවතිනවා. මේ සියලු තත්වයන් සැලකිල්ලට ගත්විට ප්‍රධාන වශයෙන්ම පලස්ථීන ජනතාවගේ අයිති්‍යය පිළිබඳව අපි විශේෂයම සැලිකිල්ල යොමු කරන්න ඕන මේ ප්‍රශ්නය විෂඳීම සඳහා. චීනේ ජනතිපි සෙන්ජිට් පින් පසුගිය දැ කීපයකට කලින් කරපු යෝජනාව තමයි. මේ රටවල්ක එක්ෂත් ජාතීන්ගේ සංවිධානය විසිෙන් බෙදා දෙගොල්ලට වෙන් කළ යුතුයි කියන එක. ඒ තත්වේ තමා මේකට යන සාධාරණ යුතුකම. ඒකනිසා ෂස්ශ්‍රයිලයට ඉස්ශ්‍රයිල්ලයේ කියලා කොටසකුත්, ඒවගේ පලස්ටීනයට පලස්තිීනය වශයෙන් කොටසුත් බෙදා වකිරීම තුළ. ඒවගේම යුද්ෙමය ගැටුම් ඇති නොකරගැනීමේ ගිවිසුම් ඇතිකර ගැනීම එවැනි තත්ත්වයක් ඇති කළ යුතුයි. ්‍රරි ලංකා නිදස් ක්ෂ ාපතිවරයා වශයෙන් පමණක් නොවීමේ කතා කරන්නේ. ජාතියන්තර සාම සමුළුවේ ඒෂී පැසිපික් සභාපතිවරයා වශයෙන් විශේෂයම සාමය පිළිබඳව ලෝකට සැමවිටම කතාකිරීම සහ පණවිඩදීමත්. ඒ වගේම එවැනි තත්වයන් නොදී මැදිහැත්වීමත්. මගේ වගේ මක්සා යුතුමක් පසුගිය අවරුද්දේ සිට ඒ බාරදුන්න තනතුරත් සමඟ ඇතිවෙලා තිබෙනවා. ඒක නිසා ඉස්ශ්‍රායිලය ප්‍රධාන වශයෙන්ම තමාගේ යුදශක්තිය සමඟ ගාසාතීරයෙක් ප්‍රදේශයකින් සම්පූර්ණ ජනතාවට අයින්වෙන්න කියපුහම. ඒ අසරණ ජනතාව, ඒගොල්ලම් බියට පත් වෙලා වේගෙන් යන්න පටන් ගත්තා. පලස්තිීන ආණ්ඩුව බැලවා මේ ජනතාවත් තියාගන්නෙක හොමද කියලා නමුත් ඒයි වේගෙන් යන්නටන් ගත්තා. අපි දැක්ක කුඩා දරුවෝ වයසක අය ඒ වගේම නොවෙක් නොෙක් මේ විවිධ වයස්තත්වයන් වගේම ඉතාමත් අසරණ අය. ඒගොල්ලන් කඩා දරුව ්‍යයා බල පොහම තම අපිට විශාල දුක් හිතෙන්න්නේ මේ තත්වයන් වලදී මිය යන සහ ගැටුම්වලින් බරපත තත්වය නැතිව වේදනනාකාරී තත්ත්වයක් නැතිවෙන අතපයි කරෙනවා මේ කුඩා දරුව මොනව කරන්නද. ඒගොල්ල මොනවාද දන්නේ. ඒ අය මේ තියන ගැටුම් ගැන දන්නවා අද. නමුත් අසරන කුඩා දරුවන් මේ විදියට විනාශකිරීම මේක මහා කේදවාචකයක් මේක අපි දකින්නේ බරපතල අපරාධයක් විදිහටයි. ඒක නිසා ප්‍රධාන වශයම යුදධ ශක්තිය සහ ආර්ථික ශක්තිය වඩාතන ඉතිබෙන. ඊස්්‍රායිලය පැහැදිලිය මේ ප්‍රශ්නේදී මූලිකත්වය ගත යුතුයි සාමය ඇතිකිරීම සඳහා. ඊස්ශ්‍රයිලය මේ විදියට ස්සරහට ඇවිල්ල මේ කරන පහරදිම පලස්ථීනයට අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැ. ඒක නිසා පලස්තිීන තත්ත්වය සම්බන්ධයෙන් අදයේ තත්ත්වයක් නෙවෙයි. අපි දන්නවා යස රර්පත්ම ොමහත්මයා ඉන්න කාලේ එතුමා මේක යම් කිසි එකගතාවක අර්ගනැවිල්ල හිටන් නායකෙක් විදිට එතුමා තුබල තිබුණු පරණ තභාවේ සහ දක්ෂතාවේ සහ බුද්ධිය සහ උගච්කම සමඟ. නමුත් යසර රර්පත් මහත්මයගින් පස්සේ මේ තත්ත්වය එන්න එන්න වර්ධනය වනා දෙපාර්ශවය තුළේ යුද ගැටුම්. ඒ තත්ත්වයන් නිසා තමයි ප්‍රධාන් ලෙසම මේ දගැටුම් මේ ත්ව පත්වනේ. හමාස් සංවිධානය කියන්නේ වෙනම සංවිධානයක් කියන එක පලස්තියන රජය පැදිල්ලෙස ප්‍රකාශ කර සිටේදීත්. එක් පැත්තකින් සියලු ජුදධවි ශක්තිය තිබෙන විශාල් වැටකින් ගෙන්කල්ල තියන කැමරා හියිකල්ල තියෙන. ඒවගේ දේශසීමාවකින් කොහොමද හමාස් සංවිධානය. ඉස්්‍රායිල ඇතුළට පැන්නේ කියන කාරණාවත් ප්‍රශ්නයක් මවට පත්වෙලා තිබෙනවා. ඒවගේම ශ්‍රී ලාංකිකෙන් අපේ ඉස්ශ්‍රයිල ඉන්වා අටදාහ ප නිලවශයෙන් හයදාහක් පමණ නිල නෝන විදියට ඒ රට ඇතුළට ගිය අය දෙදහක් වයි වගේ අටදහක්කිතරඉන්නවා. ඒ නිසා අපේ ශ්‍රී ලාංකිකයගේ ජීවිත ගැනත් අපි ලන්නට ඕන ඒවගේ පලස්ථීනේ සුළු පිරිසක්ක ඉන්නවා ශ්‍රී ංකිකයි ඒ ත්වේ උඩ මේ රටවල් දෙකා අතරේ ඇතුවෙලා තිබෙන යුද්ධය. දැන් ෝක යදධයක් වට පත්තමෙන් යන ලකුණු පහළ වෙලා තිබෙනවා. ලෝක බලවතුන් රාශියක් මේත්කට අතපවන්න පටන් අරගන්න තිබෙනවා. ලෝක බලවතුන්ගේ යුතුකම සහ වගකීම වෙන්නේ මේනි ප්‍රශ්නයකදී ඒ දෙගුල්ල තනිකරල දාලා ඒ අය එතනින් ඉවත්වීමයි. එතනිින් ඉවත් වෙලා ඒකුල්ලන් ඇතරට ගැටුම් ඇතිවෙන යුදමේ තත්වයක් ඇතිවෙනවනන් ඊට දීතු එම විසඳ වන්නේ එක්ෂත් ජාතින්ගේ සංවිධානයක් ඒ වගේම එක්සත්ජාතින්ගේ ආරක්ෂකවන්ලත් මේ සඳහා ඉදිරිපත් වෙලා ප්‍රධාන වශයෙන් මේ යුද්ධය සමතයකට පත්්කිරීම සාම ඇති කිරීම සඳහා කටයුතු කිරීමයි. ඒ නිසා විසඳුම රටවල් දෙකක් විදිහට බෙදල දෙනයක මේ සඳහා එක්සත්ජාතිීන්ගේ සංවිධානය නායකත්වය ගන්නේ ආරක්ෂකවන්න්නේ නායකත්වය ගන්නේ එක අනික් ලෝක බලවතුන් විශේෂයම අව්වාධ නිස්්පාදනය කරන විශාල සමාගන්ති වෙනන ලෝක බලවතුන් අංවසයන්කි කියන්න ඔබ කවුරුත් දන්නවා. ඒ පාටම ඇමරිකාව තවත් රටවල් පාක් එක දෝර ගත්තා එකතු කරන්න තමමා යුදධනව ඇරේ. මේ තත්වයන් තුළ අනික් පාර්ෂවත් ඊට කාල විකල්ප පාර්ෂව සූදානම් වෙනවා පාරදීම් සඳහා. ඒනිසා මේ තත්ත්වයන් ඉතාමත්ම කනගාටුදාය. එකයි පලස්ථීන ජනතාවගේ අයිතිවාසිකන් විශේෂයෙන්ම මනුස්සත්වය තුළ අරක්ෂා කරන්නට ලෝක බලවතුන් එක්සත් ජාතින්ගේ සංානය දැනගත යුතුයි. ඊස්්‍රායිලේටත් අපි එක් පැත්තගෙන් ඒ සිදූ ජම් අලාභානිසා ජීවිතහනි පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරනවා. නොමුත් මේ දෙගුල්ල අතරේ තිබෙන ප්‍රශ්නය විසඳීම සඳහා වහ වහා. ක්ත් ජාතින්ගේ සංවිධානය මැදියත්වීම අවශ්‍යයි කියන එක ම ප්‍රකාශ කරම මයි කතා අආවසන් කරනවා ඉස්සති තිරවන් සරමයි බවමින්සත ඔපතුමට ගරු සරත් ඉරසෙක්‍රමැත්තවා අපතමාමට මිීත්‍ර ප මෙවැනි උනුසුම්පුවත් වීඩියෝ කාටත් කලින් තනපතා දැනගන්න බෙල් සල්කුණ ඔබ එස්ල් බ්‍රකින් සබස්ක්‍රයිප් කරන්න.